බස් රථ සහ ලොරි සහ ට්‍රක් රථ ගෙන්වීම සඳහා තිබූ ආනයන තහනම් ඉවත් කරන ගැසට් පත්‍රය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළා. විශේෂයෙන්ම ඒ තුළින් අවසර ලැබෙන්නේ මගී ප්‍රවාහන බස් රථ, ඒ වගේම ලොරි සහ ට්‍රක් රථ භාණ්ඩ ප්‍රවාහනය කරන, ඊටත් අමතරව විශේෂ කාර්යයන් සඳහා අවශ්‍ය ට්‍රක් රථ, අපි හිතමු කැලිගසල ප්‍රවාහනය කරන, එහෙම නැත්නම් ගිනිනිවන රථ වෙන්න පුළුවන් ඒ විශේෂ අවශ්‍යතාවන් සහ අවශ්‍ය වෙන ට්‍රක් රථ, මෙන්න මේ කාණ්ඩ තුන සඳහා තමයි ඒ අවසරය ලබා දුන්නේ. එයින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ එකක්, මගී ප්‍රවාහන පහසුකම වඩාත් ශක්තිමත් කිරීම, අනිත් පැත්තෙන් මේ බස් රථ සංචාර කර්මාන්තය යොදාගන්න බස් රථ වෙන්න පුළුවන්, අනිත් පැත්තෙන් භාණ්ඩ ප්‍රවාහනය සහ විශේෂිත ව්‍යාපෘති සඳහා අවශ්‍ය ට්‍රක් රථ ලබා දීම සවත් වැදගත් තීරණයක් ගන්න ලැබුවා. අපි දන්නවා මේ තහනම් කාල සීමාව ගෙනාපු මේ කාණ්ඩයට අයිති බස් රථ සහ ලොරි රථ සෑහෙන ප්‍රමාණයක් වරායේ නිදහස් නොකරගෙන තියෙන තත්ත්වයක් අපි දකිනවා. ඒ නිසා මේ ගැසට් පත්‍රය මගින් අපි නීතිමය බලයක් හැකියාවක් ලබා දුන්නා මේ දැනට මේ තහනම් කාල සීමාවේ ගෙනල්ලා. නමුත් රේගු ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති බස් රථ සඳහා සහ ට්‍රක් රථ සඳහා ආනයන අපරණ පාලකවරයාගේ කරුණු ඉදිරිපත් කරලා මේ ලබා ගන්න අවසරයක් තුළ එම මේ වාහනවල CIF වටිනාකම නැත්නම් බදු රහිත තොටුපලේ වටිනාකමට 30%ක අමතර බද්දක් ගෙවලා ඒ වාහනත් නිදහස් කරගන්න. ඒ තුළින් දැනට මේ මේ වරායේ රඳවාගෙන තියෙන මේ වාහන සම්බන්ධව තිබෙන තදබදයක් යම් ප්‍රමාණයක ඉවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.